මේ චන්දන වික්‍රමසිංහ නර්තන ශිල්පී රංගන ශිල්පී කියන මේ විශ්වාසයෙන් ඉතිගොඩ අනාගත සම්මානයක් ලබන්නත් චිත්‍රපටයේ කියන්නේ අනික මුදින ගැටලු ඔබතුමා තෝරගත්තේ පුළන උත්තර දෙන්න ඔව් එතකොට ඒක මම කියන්නේ දැන් මම චන්දන සර් ටික කාලේ ගියාම දාටි කලින් මම බ්ලොග් ගොඩක් කාලේ ගියාම දන්නවා එතනදී මේ ෆිල්ම් එක මම අර කිව්වාගේ මේ මට ඕනුනේ රියලිස්ටික් විදියට යන්න එතකොට මම දැන් අපේ ලංකාවේ ඉන්න රංගන ශිල්පීන් වෙස් බඳපු නර්තන ශිල්පීන් ඉන්නවා ඒ කියන්නේ දෙකම කරන කට්ටිය නමුත් ඔබ ගත්තහම වෙන්නේ රංගන ශිල්පියෙක්ව අරගෙන ඩාන්ස් කෙනෙක්ගේ කැරක්ටර් එකක් බිල්ඩ් අප් කරද්දී ඔතනදී මට පොඩි එකක් තිබ්බා يعني මම කියන්නේ අපේ රංගන ශිල්පීන් අලක්ෂය කියලා නෙමෙයි ඔකට ලොකු ටයිම් එකක් ගන්න ඕනේ සහ පොඩි බෙහෙසක් වෙන්න ඕනේ නමුත් ඩාන්ස් කෙනෙක් අරගෙන ඩාන්ස් කෙනෙක්ගේ කැරක්ටර් එක ෆිල්ම් එකක් ඇතුලේ හදද්දී මම චන්දන අයියාගේ දැකලා දැක්කින් මම දන්නවා අනිත් එක මම දන්නවා යාළුවෙක් දුන්නොත් යා කොහොමරේ ඒ විශ්වාසයෙන් කරනවා කියලා ඒකත් එක තමයි ගැත්තේ එතකොට මේ ඩාන්ස් කෙනෙක් අරගෙන මම මේ කැරක්ටර් එක හදාගෙන යද්දී දැන් මේකේ බලපුවාම චන්දන අයියාගේ අනිත් ඇක්ටර්ස් වලට වැඩිය අනිත් අපි අනිත් කාස්ට් එකට වැඩිය ඇක්ට් එක වෙනස්. එතකොට මම ඕක නෝමල් විදියට ගන්න ගියා නම් ඒ කියන්නේ සාමාන්‍ය රංගන ශිල්පියෙක්ෙන් ගත්තා නම් ඒ කට්ටිය එක ප්‍රෝ එක යනවා. නමුත් ඩාන්ස් කෙනෙක් ගත්තාම ඒ ඩාන්ස් කෙනේ කැරක්ටර් එක අපේ පාරම්පරික ගුරුවරු සහ ඒ හැමෝම ඇවිදින විදිය ඉඳන් ඉඳ ගන්න විදිය කතා කරන විදිය බලන විදිය ඉඳන් එයාලගේ ඒ කියන්නේ රියල් ලයිෆ් එකෙත් ඕ ඇක්ට් එකක් තියෙනවා. ඉතින් මම හිතුවා ඔරිජිනල් ඩාන්ස් කෙනෙක් අරගෙන මේ කැරක්ටර් එක ඒ විදිහට බිල්ඩ් අප් කරොත් අර ෆයිනල් අවුට්පුට් එකේදී අපිට ඕන සම්ප්‍රදායික දුරුනාස කෙනෙක් එයි කියලා. ඉතින් චන්දන සර් ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා. වැඩක් බාර දුන්නු කරනවා කියලා. ඒ වගේම වැඩි ඇතුළේ සීන් බයි සීන් හැම වෙලේම වෙලා කතා කරලා අපි මෙහෙම ගමුද මෙහෙම කරනවාද මොකද කරන්නේ වැඩිද මම ඇක්ට් කරා ඕව ගියාද ඒ කියන ඒ කියන්නේ අර ඒ මමත් අලුත් කෙනෙක් මේ ප්‍රවීණ මට වැඩි සෑහෙන. ඉතින් කිසිම ලොකුකමක් නැතුව මගෙන් ඉවෙලා අහනවා මල්ලි මම ඕකේද ඔයාලා ඕකේ නැත්නම් තව එකක් ගමු. ඉතින් අර මේ නිහතමානීකමත් එක්ක තමයි මම හිතන්නේ මේ ඔයාලා දකින සුබ්‍රා ගුරුනාසේ කැරක්ටර් එක බිහි වෙන්නේ. ඔබ ස්තුතියි මේ උත්තරේ බොහොම ස්තුතියි ඔබතුමා ඔබතුමාගේ ඉතාම අනාගත ගැන ඔබට කියන්න පුළුවන් ඉතාම ශ්‍රේෂ්ඨ දේවල් ඉදිරියේ ඔබ දැකින්න පුළුවන් ඒ අභියෝගයට ඔබතුමා මූණ දුන්න ආදරය හරිම සාර්ථකයි. හරි බොහොම ස්තුතියි. Thank you sir. මේ පැත්තේ එකන කියනවා. සිවයි කන්දේ චම්ලිම කියනෝනේ. අයිය මට දැනගන්න ඕනේ ෆිල්ම් අවෝඩ්ස් වලදී ඒ ජජ් බෝඩ් එක වාට මේක රෙස්පොන්ඩ් කරේ කොහොමද කියන්නේ. ඒකට දැන් අර අපේ ඩාන්සින් දැකලා තියෙනවානේ අපි ලංකාවේ. එයාලා ගඩින්න කොහොමද මේ වැඩේ? يعني ෆිල්ම් අවෝඩ්ස් වල මේක ගේනවානේ ෆිල්ම් අවෝඩ් වල සෑහෙන ලොකු හයිප් එකක් ගේනවා. ඒකට එයාලා ගඩින්න කොහොමද මේ ෆිල්ම් එක? ඒක ෆිල්ම් අවෝඩ්ස් එන ෆිල්ම් ෆෙස්ටිවල්ස් වල විතර නෙවෙයි දැන් මේ ඉන්ටර්නැෂනලි රටවල් කිහිපයක ස්ක්‍රීන් කරා. ඒක මම අර ජෙනරලි කතා කරද්දි හැම දැනගෙදිම එන්නේ يعني ෆොරිනර්ස් සලකා කරද්දි අර කිව්ව දේ ආවා. මොකද අපි ඕස්ට්‍රේලියාව වල මෙල්බන් වල කරපු ෂෝ එකකට මමත් සහභාගී වුණා. එතනදී බලපු ෆොරිනර්ස් වල කතා කරේ මේක මේ අපි දැනගිටියේ නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා. දැන් ඒකට ෆිල්ම් එකේ පස්සේ ගෙලිම ගිහුව මම ලබන අවුරුද්දට අනිවාර්යයෙන්ම මගේ වැකේෂන් එක ප්ලෑන් කරන්නේ ලංකාවේ නෝර පෙරහැර බලන්න. ඒ කියන්නේ එතකොට මේ ෆෙස්ටිවල්ස් වලදී ගත්තාම එයාලා කියන්නේ පස්සේ මාත් එක්ක කතා කරපුවාම ජජස්ලා සහ ඒ ෆෙස්ටිවල් එකේ පස්සේ ස්ක්‍රීනින්ග් වලින් පස්සේ කතා කරපුවාම කිව්වේ අපි හැමදාම දකින ඒෂියන් කැටගරියේ තියෙන ෆිල්ම් එකක් නෙමෙයි මේක. එතකොට ඒ කියන්නේ ඒෂියන් ෆිල්ම් එකක් ඒ කියන්නේ අපි නෝමලි ඒෂියන් කැටගරියේ ඉන්දියන් ෆිල්ම් එකක් කරනවා නම් ඉන්දියන් ෆිල්ම් එකක් විදිහට යන්නේ. නමුත් මේක ඒෂියන් කැටගරියේ සිංහල ෆිල්ම් එකක් විදිහට එයාලා බලපු පළවෙනි එක යාලේ එතනින් තමයි කියන්නේ අපි අනිත් ෆිල්ම්ස් එක වෙනසක් දැක්කා නම් මේක බෝඩ් එකට යනවා නම් තිබ්බ එකම රීසන් එක ඒක තමයි අර හැමදාම දකින්න එකින් පිට වෙන චැනල් එකක මූවියක් විතර මේක දැක්කා කියන එක. සිනමාවට ගියත් එහෙම තමයි මුලින් අස්තලා දෙන්නේ නේද? ඒ ෆ්‍රේමින් පැත්තෙම ඔව් ෆ්‍රේමින් පැත්තේ අපි කියන්නේ අපි මේ වැඩේ අතරම ගෙනිච්ච එක. ඒ කියන්නේ මේකට අපි ලොකුවට යූස් කළා ටෙක්නිකල් පාර්ට් එකක් යූස් කරගෙන අපිට එහෙම කරනවට වැඩිය අපි කරේ මේ විදිහට සරලකමත් එක්ක අපි සරල විදිහට ෆ්‍රේම්ස් යූස් කරලා අපි කියන මැසේජ් එක දෙන්න තමයි මේක ප්ලෑන් කරේ මුලින් නම්. يعني අපි ස්ක්‍රිප්ට් එක වෙද්දී නම් අපි සමන්තයාගේ ස්ක්‍රිප්ට් එක ලියද්දී මම චින්තක සහ හරිත ඒ කියන්නේ කැමරාමන් සහ එඩිටර් අපි තුන්දෙනා එකතු වෙලා සමන්තයාත් එක්ක කතා කරලා අපි එතනින් තමයි ෂොට්ස් ටික ප්ලෑන් කරගෙන මේ ෆ්‍රේම්ස් එක්ක යන්න ඕනේ කියලා අපි
වැඩේ කරගෙන ගියේ. Thank you. මට ඒකට පොඩි දෙයක් එකතු කරන්න පුළුවන්ද? ඒගොල්ලන් අතරම බොහොම කෙටි කාලෙකින් තමයි මේ රූපගත කිරීම කරලා ඉවර වුණේ. බොහොම කෙටි කාලයක් තිබ එක. මම හිතන්නේ සුරු පිටරට ඉන්නේ හිඳයි ඒ ඇවිල්ලා මේ ගත කරන්න පුළුවන් කාලේ සීමා සහිත වීමයි ඒකට වහන්නත් එහෙමයි. ඒ නිසා හැබැයි සහ අපිට තිබ්බ කරදර වැස්සෙන් හුඟක් සම්බන්ධස්සට හිම්පිටින්ම කැන්සල් කරන්න වුණා අපිට සීන්ස් කියන්නේ වරුවක් විතර අපිට වැඩ කරන්න නැතුව බලන්න වෙච්ච අවස්ථා තිබ්බා හැබැයි මේගොල්ලන්ගේ කිව්වා වගේ හැම එකක්ම ඒගොල්ලන් වෙල් ප්ලෑන් ප්‍රී ප්ලෑන්